जलिए निशांकुदाय मेट्रिक टन 40 दशक इंधन तुगडांगु लंका आईओसी समागम अयत मेम नौकाव कोलंब वरायट पेमिनिये पेरेदा दिनेई एम इंधन वलिन कोटसक लंका आईओसी समागम अयत कोलन्नावे पेहिटी इंधन गबडाव वेत गोडबैमट नियमितव तिबुना एयनुव एई अडंगु डीजल मेट्रिक टन 5000क प्रमितिय संबंधीन गटलु मतुव बैविन एपिलिबंद परीक्षण आरंभ कल बव कोलन्नावे तेलगबडा पर्यंत समागम संधान कला මෙම ඉන්ධන පරීක්ෂා කිරීම වලට ලක් කළා පරීක්ෂණ වාර්තාවලින් හෙළුණා ඩීසල් මෙට්‍රික් ටන් 5000 තොගයේ වර්ණයේ අපේ අදාළ ප්‍රමිතීන්ට අනුව නොතිබෙන බව. ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටන් 5000ක ප්‍රමාණය ගොඩ නොබෑමට තීරණය කරා. ලංකා අයෝසි සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ සුබෝත් දක්වල් මහතා පැවසුවේ අදාළ තෙල් තොගයේ වර්ණයේ පමණක් ගැටලුවක් පවතින බවයි. We have received the report. So we have decided not to offload it at අපිට වාර්තාව ලැබිලා තිනවා ඒ නිසා අපි තීරණය කළා කොළඹදී තෙල් තොගේ ගොඩ බාන්නේ නැහැ කියලා අපි තෙල් තොගේ සපේපු අයට දැනුම් දුන්නා අවශ්‍ය වූ ප්‍රමිතියට ඒවා ලැබී නැති බව ඒ කොහොම වුණත් එහි පාටවල වෙනසක් තිබීම විතරයි ප්‍රශ්නයකට තිබෙන්නේ කොළන්නාව තෙල් ගබඩා පරයන්ත සමාගම සඳහන් කළේ අදාළ තෙල් තොගයේ ගොඩ බෑමට ලංකා IOC සමාගමට කිසිසේත් අවසර නොදෙන බවයි මෙම ඩීසල් තොගය කිසිම ආකාරයකින් ශ්‍රී ලංකාව තුලට ගොඩ බෑමට අපි අවසරයක් දීලා නැහැ එමෙන්ම වෙළඳ පොල්ට නිකුත් කිරීම කිසිසේත් වෙන්නේ නැහැ මොකද ගොඩ බෑවේ නැති නිසා එය අනුව මහ ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ කිසිසේත්ම මෙම ප්‍රමිතියෙන් තොර ඩීසල් තොගය වෙළඳ පොල්ට නිකුත් කරලා තියෙන බවට මෙතර අදාළ තෙල් නැව තවත් ඉන්ධන තොගයක් ගොඩ බෑම සඳහා ත්‍රිකුණාමලයේ වරාය වෙත යෑමට නියමිත බව ලංකා IOC සමාගම සඳහන් කළා. ඊයේ දිනේදී කංජ තෙල් ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා සඳහන් කළේ ප්‍රමිතියෙන් තොර ඩීසල් තොගයේ ත්‍රිකුණාමලයේ වරායට ගොඩ බෑමේ අවධානමක් ඇති බවයි. මෙම ඉන්ධන රගත් නෞකාව ත්‍රිකුණාමලයේ ඉන්දියල් සමාගමටයි චීන වරාය ගබඩා වෙත ගමන් කිරීමත් සිදු විය යුතුයි. මොකද චීන වරාය තොගතර ගබඩාවේ තිබෙන පරීක්ෂණාගාරය ගබඩා පර්යන්ත සමාගමේ හෝ කණිතය සංස්ථාවේ හෝ කිසිදු සම්බන්ධයක් නැහැ. ඒතර ඒ ඉන්ධන ගෙන්නේ සමාගමටමයි ඒ පරීක්ෂණාගාරයයි තියෙන්නේ. මේ පිළිබඳව අප ලංකා IOC සමාගමෙන් විමසීමක් කළා. මම සාතික් කරලා කියනවා මේ ඩීසල් තොගය කොහෙත්ම ත්‍රිකුණාමලයට ගොඩ බාන්නේ නැති බව. ඒත් ඒ අදාළ තෙල් නැබ ත්‍රිකුණාමලයට යනවා. ඒ පෙට්‍රල් තොගයක් ත්‍රිකුණාමලයට ගොඩ බාන්නයි. කොළඹට අවශ්‍ය වෙන පෙට්‍රල් තොගය ගොඩ බාලා තමයි නැබ ත්‍රිකුණාමලයේ වරායට යන්නේ. දවසේ පුවත එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකයා ජනතාව විසින් තීරණය කරනු ඇති බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාතර දික්වැල ප්‍රදේශයේ අද පස්වරුවේ පැවති ජන හමුවකට එක් වෙමින්. අපේ ප්‍රධාන ඈත් මම ගැන හිතන්නේ නැතුව අපි ගැන හිතන්න ඕන. අපි කියන්නේ මෙතෙන්ට ඇවිල්ලා බෙල්ල දෙන්න ලෑස්ති හැම එක්කෙනාම. ඒ අය වෙනුවෙන් අපි වැඩ කරන්න ඕන. තනියම ගිහින් න්‍යාය පත්‍රය වැඩ කරන්න බෑ. මේ තනතුරු තියෙන්නේ යම් කිසි වගකීමක් ඉෂ්ට කරන්න. අපි දෙනවා වගකීම් ඉෂ්ට කරන්න නැත්නම් අයින් වෙන්න කියනවා. තවත් වගකීම් දෙන්න ලෑස්ති. වැඩ කරන අයට. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි හරියට ගියාම ආණ්ඩුවක් ඇති වෙයි. ආණ්ඩුවක් ඇති වුණාම එක එක ඇමතිකම් කරයි. ඒගොල්ලේ දක්ෂකම දියාදිය බලලා මිනිස්සු තීරණ කරයි. කවුද දෙවෙනියා වෙන්න ඕනේ, තුන්වෙනියා වෙන්න ඕනේ, හතරවෙනියා. දැන් ඊව වැඩක් නැහැ. දැන් එකයි තියෙන්නේ. කොහොමද මේ ආණ්ඩුවේ ආයුෂ කාලේ 2014 ඉවත් කරන්නේ? ඒක කරනවා අපි පාට බහින්න ඕනේ. අන්තිමට තියෙන එක පුටුවයි මහින්ද රාජපක්ෂයි මමයි. එයාගේ වාඩි වෙලා ඉන්න මං කොහොමද දෙතෙන්ට ඉන්නේ කියලා බලන්න. ඉතින් දාන්න පුළුවන් එකම ඩීල් එක එයා ඒක මට බාර දීලා යනවා.
මේ අතර හිට දින විපක්ෂයේ දේශපාලන පක්ෂය 11ක් එක්සත් ජාතික පක්ෂය සමග එකිනෙතා අග්විසුමකට එළඹෙන බව ඒකාබද්ධ විපක්ෂය අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. ඒකාබද්ධ විපක්ෂය පොදු වැඩපිළිවෙලකට අත්සන් තබලා එකඟතාවයකට අත්සන් තබලා මේ රටේ අසාධාරණයට ලක්වන පොදු ජනතාව ආරක්ෂා කිරීමට රජයේ දඩබ්බරකම් වලට එරෙහිව අලුත් වැඩපිළිවෙලක් දියත් කරනවා. මේ වැඩපිළිවෙල දියත් කිරීමේ අවසාන අරමුණ වෙන්නේ ජනතා හිතවාදී ආණ්ඩුවක් අලුතෙන් ජනතාවට උරුම කර දීම ගොඩනැගීම. වයඹ මැදමැති තුළු ඉදිරියේදී එන සෑම පළාත් සභා මැතිවරණයකදීම එක්සත් ජාතික පක්ෂයට විකල්පයක් ලෙස කණ්ඩායමක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගිබණ්ඩාර මහතා පවසනවා. ඔහු විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමින් අද මේ අදහස් පළ කළා. දැන් අපි දිනෙන් දින පේන්නෙම නැහැ. අපේ පක්ෂයේ දවසින් දවස දියවි යනවා. පලි ගැනීම, කප්පාදු කිරීම මේවා තමයි අපේ පක්ෂයේ දැන් තේමා වෙලා තියෙන්නේ. මේ தත්ත්වෙ උඩ අපේ පාක්ෂිකයෝ පක්ෂය අතහැරලා යනවා. මේක තේරුම් ගන්නේ නැත්නම් අපිට තව තව බලාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි තීන්දුවක් අරගත්තා. එක්සත් ජාතික පක්ෂයේ අපිත් එක්ක එක්කාසු වෙන්න කැමති සියලු දෙනාම එක්කාසු කරගන්න. තවත් ඉන්නවා අපිත් එක්ක ඒකරාශී වෙන්න කැමති දේශපාලන පක්ෂ තුනක්. ඒගොල්ලෝගේම වෘත්තීය සමිති සංගම් තුනක් එකතු වෙලා ඉන්න මේ විදිහට කණ්ඩායම් හයක් ඉන්නවා. ජෙනරල් පොන්සේකා හිටපු අමුදාපතිවරයා. එකඟ වෙලා තියෙනවා අපිත් එක්ක එක්කාසු වෙලා එකට වැඩ කටයුතු කරන්න. මේ සියලු දෙනා ඒකරාශී කරගෙන විකල්ප එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් මේ සමාජය තුළ නිර්මාණය කරන්න වයඹ මැදියම ඇතුළු ඉදිරියේදීන සෑම පළාත් සභාවකදීම මේ විකල්පයේ සොයා අපි යන්නට කටයුතු කරනවා. 2011 වසරේ උසස් පෙළ විභාගයේ සමත් වූ සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම ප්‍රමාද වීම පිළිබඳව සමාව ඉල්ලා සිටින බව උසස් අධ්‍යාපන අමාත්‍ය SP දිසානායක මහතා පවසනවා. ඔහු පැවසුවේ එම සිසුන් ලබන මාර්තු මාස 27 වෙනිදා අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට පියවර ගන්නා බවයි. 2011 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ කඩේම් ලකුණු ඊයේ පසුරුවේ අන්තර්ජාලයට නිකුත් කෙරුණා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ www.ugc.ac.lk යන වෙබ් අඩවියෙන් මෙම තොරතුරු ලබා ගත හැකි බවයි. කෙසේ වෙතත් එම වෙබ් අඩවියට ඇතුළු වීමේදී අවහිරතා මුදු වුණා. මේ අතර උඩුනුවරදී උසස් අධ්‍යාපන අමාත්‍ය SB දිසානායක මහතා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම පිළිබඳව අද අදහස් පළ කළා. කඩයිම් ලකුණු 90 උසාවියේ එකඟ වෙච්ච යෝජනාව අනුව අපිට ළමයි 6000කට කිට්ටු ප්‍රමාණයක් වැඩියෙන් ගන්න තියෙනවා. ඒක අමාරු වැඩක්. හැබැයි ඒ සීලුම ළමයි ගැනීම සඳහා අවශ්‍ය කටයුතු අපි අද සම්පාදනය කරමින් ඉන්නවා. විශ්වවිද්‍යාලවලට ළමයි ගන්න ගාන අඩු කරනවා, ගිය සැරට වඩා අඩු වෙනවා. ඒ වගේ යම් යම් ප්‍රවෘත්ති පළවීම සත්‍ය නොවේ. මාර්තු මාසයේ 27 වෙනිදා අපි මේ දරුවෝ සියලු දෙනාම විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීමට කටයුතු කරමු. මේ මාර්තු දක්වා මේ වෙච්ච ප්‍රමාදයේ පිළිබඳව මම නැවතත් මේ රටේ දෙමව්පියන්ගෙන් හා දරුවන්ගෙන් අපි රජයක් හැටියට අපි අපේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන්න සමාවිල්ලන්න කැමැතියි. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ විශ්වවිද්‍යාලවලට ළමුන් ඇතුළත් කර ගැනීම ප්‍රමාද වීමට හේතුව අධිකරණ ක්‍රියාමාර්ග බවයි. සෙඩ්ස්කෝ ප්‍රශ්නය හරහා මේ ළමයි තෝරා ගැනීම පිළිබඳ කාරණේ අධිකරණයට අරන් ගියා. අධිකරණයට අරන් ගියේ ජනතා විමුක්ති පෙරමුණ හා TNA පක්ෂය විසින්. මාස 7-8ක් ඉතාම අනවශ්‍ය විදියට ශ්‍රේෂ්ඨාධිකරණේ මේ ඇදුණා. ඒකට හිටපු අග්‍ර විනිශ්චයකාරතුමිය වග කියන්න ඕන කියලායි අපි හිතන්නේ. එතුමේ හිටියනම් මේවා කියන්න බෑ. මේ නමුත් දැකීමේ නැති නිසා මේවා අපිට කියා ගන්න පුළුවන්. මේ අතර පසුගිය වසරේ උසස් පෙළ සමත් සිසුන් මේ වසර තුල කෙසේ හෝ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට උත්සාහ කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. දින 3ක් වයසැති බිලිඳෙකු රුපියල් ලක්ෂ 2කට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවිසාවේසල රෝහලේ සුළු සේවිකාවක් පොලිසිය අතඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශය සටහන් කරගනිමින් සිටින බවයි. අවිසාවේල ප්‍රදේශයේදී බිලිඳෙකු අලෙවි කිරීමට සූදානම් වූ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ළම ආරක්ෂක අධිකාරිය වෙත අද පෙරවරුවේ ඇමතුමක් ලැබී තිබෙනවා. එම අධිකාරියේ විශේෂ පොලිස් මෙහෙයුම් මේකකේ සහ අවිසාවේල පොලිසිය ඒකාබද්ධව එම වැටලීම සිදු කර ඇත්තේ ඒ අනුවයි. එහිදී රුපියල් ලක්ෂ 2ක මුදලකට එම බිලිඳිය අලෙවි කිරීමට සූදානම් වූ අවස්ථාවේ සැකපිට අවිසාවේල රෝහලේ සුළු සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවිසාවේල රෝහලේදී සීතාවක ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙම බිලිඳා බිහි කර ඇති අතර අනතුරු එම් බිලිඳා හදා වඩා ගැනීම සඳහා අදාළ සාතු සේවිකාවට බාර දී ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.
මේ වෙනකොට අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේම දරුවව අම්මගෙන් 35000කට අරගත්ත මැදිහත් කරුවෙක් ලක්ෂ දෙකකට මේ දරුවව විකුණන්න තමයි මේ සාකරේ ඒ සම්බන්ධයෙන් කීප දෙනෙක් සමගම ගනුදෙනුව ගැන කතා කරමින් යන වෙද්දී තමයි මේකේ ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දීලා තියෙන්නේ ඒ අනුව අපි ළමා ආරක්ෂක අධිකාරිය මේ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාකරන්න බලාපොරොත්තු වෙනවා මේ නීත්‍යානුකූලව හදා වඩා ගැනීමක් කරන්න නම් සල්ලි වලට දරුවෙක්ව ලක්ෂ දෙකකට ගන්න මොකද කියන එක සම්බන්ධයෙන් අපි සවා බලන්න සිද්ධ වෙනවා වරායට නැවක් කෙන එක ප්‍රවෘත්තියක් වෙන්නේ කොහොමද කියලා අනුර දිසානායක මන්ත්‍රීතුමා කියනවා ඒ කොහොමද කියලා දැනගනිමු රට වට කර බැඳත් කට වට කර බඳින්න බැරි වැට නැති කටින් ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ 69ක් කියලා කියන්න පුළුවන් දැන් ඉන්දියාවේ ජනගහනයේ කෝටි දැන් 130 පැනලා එහෙ ඇමති මණ්ඩලයේ මීට අඩුයි ඇමරිකාවේ අපිට වැඩි ජනගහනයක් ඉන්නවා එහෙ ඇමති මණ්ඩලයේ මීට අඩුයි ලොකු රටවල් වල පොඩි ඇමති මණ්ඩල පොඩි රටේ ලොකු ඇමති මණ්ඩලේ මෙන්න මේක තමයි අපිට අදාහ ගන්න බැරි මාපිල්ලු ටිකක් තමයි මේ රටේ අද ආණ්ඩුව කරන්නේ මාපිල්ලු පැටවු ගහලා අද තවත් තවත් ඇමතිකම් දෙනවා මේ අමාත්‍ය මණ්ඩලය වැඩි කිරීම කොයි විදිහකින්වත් මායේ දකින්නේ නැහැ වැරදි වැඩක් ඒ තුල කාර්යක්ෂමතාවය වැඩි කරන්න පුළුවන් දැන් මේකට විරුද්ධව කතා කරන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාර්යභාරයක් නොමැති ඇමතිවරුපත් කරලා කියන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුකාලේ මේ රටේ දියුණුවනේ විදේශ ආයෝජකයන් මේ රටට ආවා මොකද ඒ කාලේ මේ රටේ නීතියක් තිබුණා මේ රටේ ආණ්ඩු ක්‍රම ගැන විශ්වාසයක් තිබුණා ජේ.ආර්. ජයවර්ධන මහත්තයලා දීපු ඒ විවෘත ආර්ථිකයේ සුජාත දියණිය දූෂණය වංචාව නාස්තිය පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවා හම්බන්තොට වරායට නැව් කීයක් ආවද කියලා අපේ අලුතර සියල්ල දත් ගරු ඇමතුමා නැගිටලා කිව්වා 32ක් ඇවිල්ලා තියෙනවා කියලා එනේ වරායකට නැවක් කියන එක ප්‍රවෘත්තියක්ද වරායකට නැවක් කියන එක ප්‍රවෘත්තියක් වෙන්නේ නැව් වෙන්නේ නැති වරායකට මොකද වෙලා තියෙන්නේ දැන් නැවක් ඇවිල්ලා ඉතින් ඒක ලොකු ප්‍රවෘත්තියක් හැටියට දාන ජනතා වියුක්ති පෙරම එල්ලෙන්න වැල් නැති පක්ෂය නැව් එන ගාන ගනිනවා මේ නැව් වෙන්නේ නැහැ කියලා විවේචනය කරපු මේ වරායට දැන් එනවා නැව් පෞගේ සතියේ ප්‍රතිඅපනයන වාහන නැව් දෙකක් ආ දැන් වාහන පටවගෙන නැව් කොළඹ වරායේ පෙනිපෙනි නවත්තන්න නැතුව යන හම්බන්තොට ගිල හම්බන්තොට නවත්තලා වාහන ටික ගොඩ බහන වරායට ලොකු ට්‍රක් අරන් ගිහිල්ලා ට්‍රක් එකේ වාහන හතරක් විතර පටවගෙන ආයි රත්නපුරා පාර හරහා කොළඹ ගින්න මූදදිගේ හම්බන්තොට ගිහිල්ලා මහ පාර දිගේ ආයි කොළඹ එනවා ඔන්න සංවර්ධනේ प्रदेश සෞදි වෙත ගොස් ඇත්තේ යමක් හරිහම්බ කර ගැනීමේ පරමාර්ථයෙන් 31 හැවිරිදි ඇය එහිදී විඳ ඇති ගැහැට ඊටම කටුක බව අපට දැකගත හැකි වුණා වසර 6කට ආසන්න කාලයක් සෞදි අරාබියේ සේවය කර ඇති ඇයට පසුගිය 7 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු ඇත්තේ කැපුම් තුවාල සහිතව හිස් අතින් සිය කුසගින්න නිවා ගැනීමට ඇග්නස් හට ඇය සේවය කළ නිවසේ ඉවතලන ආහාර පවා ලබා දී නැහැ සිය පිපාසයේ නිවා ගැනීම සඳහා ජලය වෙනුවට ඇයට මුත්‍රා ලැබුණ බවයි ඇය පවසන්නේ. උල්බල් තියෙන ගන්නේකට ගෑනුනේ දෙන්න ගන්න. වතුර දිබට චූ එක දුන්න චූ එක දිනුවා. ඇග්නස් මේ වන විට අසරණව සිටින්නේ ඇයට කිසිදු වන්දි මුදලක් හෝ නොමැති වීම හේතුවෙන්. මරදාන ප්‍රදේශයේ ලැබුම්හලක ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට හිරු CIA වෙත තොරතුරු වාර්තා වුණා. ඒ පිළිබඳව කළ ගවේෂණයේදී හෙළිවුණේ ගැබිනි කාන්තාවන් පවා මෙම ස්ථානයේ මුදලට අලෙවි කරන බවයි. මේ ජාවාරම නීතිය රැහැනට කොටු කර දීමට හිරු CIA සූක්ෂම කැමරා ඇස ක්‍රියාත්මක වුණේ මෙලෙසින්. මරදාන ප්‍රදේශයේ මෙම ගණිකා මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබුණේ තාවකාලික නවාතැන් සපයන ලැබුම් හලක් ලෙසටයි. නමුත් මේ ස්ථානයේ තරුණියන් රඳවා තබාගෙන රුපියල් 2500 සිට ඉහළ මිල ගණන්වලට අලෙවි කරන බව හිරු CIA කණ්ඩායමකල සුව බැලීමකදී හෙළිවුණා. සූක්ෂමව පවත්වාගෙන යන මෙම ස්ථානයේ නිරන්තරයෙන් ඔත්තු බැලීම සඳහාද පුද්ගලින් කිහිප දෙනෙකු යොදවා සිටියා.
නමුත් ඔවුන්ට දැසක නොසිතන අයුරින් මෙම ස්ථානයේ සිදුවන සිදුවීම් CIA කැමරා ඇස නිරීක්ෂණය කළා. ගන්නත් දාලා ආයේ වාහනේ තේකනේ පොඩ්ඩක්. ආයේ නෝනේ දෙක ගන්නවලු. හ්ම්. ආයේ නෝනේ දෙක. व्यापारिक නිලධාරීන් එම ස්ථානයේ රඳවා තබාගෙන සිටි කාන්තාවන් 7 දෙනෙකු අතරංගුවට ගත් අතර ගැබිනි කාන්තාවක්ද එම පිරිස අතර වුණා. මෙම ස්ථානයේ රහස් දොරටු මෙන්ම රහසිගතව සැඟවී සිටිය හැකි රහසිගත කුටිද ස්ථාපිත කර ඇත්තේ හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමටයි. තවින්න 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 මේ බයින 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 එහෙටන මුද මෙන්නම ආදී ආවේ වැටලීමෙන් පසු මෙම ස්ථානීය පවත්වාගෙන ගිය කලමනාකරුවතුළු ගණිකා මධ්‍යස්ථානයට කාන්තාවන් සපයන පුද්ගලින් රැසක්ද කොටු වුණා. දැන් රතු මිනිත්තුව විශේෂාංගය. රතු මිනිත්තුව මේ රත්නපුර ලෙල්ලෝපිටියේ දිප්පිටිකල මහාවිද්‍යාලයයි. මෙම විදුහලේ ප්‍රාථමික අංශය අසල කලකපටන් මරු කපුල්ලක් පවතින බවට දෙමාපියන් චෝදනා කරනවා. ප්‍රාථමික අංශය පන්ති ළඟින් අධිබලිත විදුලි රැහන් පද්ධතියක් යනවා. මීට පෙරත් අපේ පාසලේත් පාසලේ යවටත් මේ වගේ අනතුරු වෙලා තියෙනවා. දිප්පිටිකල පාසලේ පිහිටා ඇති ගල්තලාවට නැගුණ විට මෙම අධිබල විදුලි රැහන් පද්ධතියට අඩි 8 හෝ 10කට වඩා පරතරයක් නැහැ. පාසලේ ප්‍රාථමික අංශයේ දරුවන් ගල්තලාව මත නැගී කෙලිසෙල්ලමින් පසුවන්නේ බරපතල අනුතුරක් මෙහි පවතින බවට හෝඩුවාවක් හෝ නොදැනයි. මේ සම්බන්ධයෙන් කොතෙක් කහවත්ත විදුලි බල මණ්ඩලයේ බලධාරීන් දැනුවත් කළද පළක් නොවූ බවට ප්‍රදේශයේ ජනතාව පවසනවා. අපි කියන්න ඕන හැම තැනටම මේක දැනුම් දීලා තියෙන. නමුත් අද වෙනතුරු කිසිම දෙයක් අපිට මේ විදුලි රැහන් පද්ධතිය ගැන අපිට දැනුම් දීලා නැහැ. අස්සය ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩන්නේ නැහැ. අදි බල විදුලි රැහන් පද්ධති තිබිය යුතු ප්‍රමිතියද උල්ලංඝනය කරමින් විදුලි බල මණ්ඩල බලධාරීන් රැහන් ඇද ඇත්තේ දිරාගිය දවකණු මතයි. මීට වසර දෙකහමාරකට පෙර මෙම පාසලට කිලෝමීටර 3හමාරක් දුරින් පිහිටි වැලිමලුව මධ්‍ය මහාවිද්‍යාලයේ සිසුන් 3 දෙනෙකුගේ ජීවිත බිලි වූයේද රඹුටන් කැඩීමට යාමේදී අනාරක්ෂිත අදි බල විදුලි රැහනක ගැටීමෙන්. එහෙත් විදුලි බලධාරීන් එයින්ද පාඩමක් ඉගෙනගත් බවක් දක්නට නැහැ. දිප්පිටිකල මහවිද්‍යාලයේ දරුවන්ට අනතුරකට අතවනන මෙම මර උගුල පිළිබඳ ඇස් වසාගෙන සිටි කහවත්ත විදුලි බල මණ්ඩලයේ නිලධාරීවරුනි දැන් හෝ මේ ගැන සොයා බැලිය යුතු නොවේද? මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්න අතුරු රතු මිනිත්තුව අවධානයෙන්. උල්හිටිය රත්කිද නියුන් ජලාශවල ජලය අසාමාන්‍ය ලෙස කොළ පැහැගැන්වීමට හේතුව මෙතෙක් සොයා නොගැනීම හේතුවෙන් බරපතල ගැටලු රැසක් උත්කතව තිබෙනවා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම ජලාශවල ජලය භාවිතා කිරීම සඳහා වන නිසි උපදෙස් මෙතෙක් බලධාරීන්ගෙන් ලැබී නොමැති බවයි. උල්හිටිය රත්කිද නියුන් ජලාශවල ජලය අසාමාන්‍ය ලෙස කොළ පැහැගැන්වී ඇති අයුරු අප පසුගිය 28 වෙනිදා අනාවරණය කළා. ගිරාදුරුකෝට්ටේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එම ජලාශය වෙත මෙදින පැමිණියේ මෙලෙස ජලයේ අසාමාන්‍ය කොළ පැහැට හේතු සොයා ගැනීමට ජල සාම්පල රැස් කිරීමටයි. අපි අද දිනේ ලබාගත් සාම්පල් කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනයටත් රස පරීක්ෂණ ආයතනයටත් යොමු කිරීමෙන් පස්සේ ඒ ලැබෙන වාර්තා අනුව තමයි අපිට මේ මොකද්ද මේ ඇති වෙලා තියෙන තත්ත්වය මේ කැල් ගාවද්ද එහෙම නැත්නම් වෙනත් රසායනික ද්‍රව්‍යවල ප්‍රතිඵලයක්ද කියලා දැනගන්න හැකියාව ලැබෙන්නේ. එම ජල සාම්පල කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යොමු කර මේ වන විට දෙස දිගට ආසන කාලයක් ගත වී අවසන්.
ජල සම්පල වාර්තා ලිඛිතව තමයි ලැබුණේ නෑ නමුත් අපි ඔවුන්ගේ දුරකථන මාර්ගයෙන් දැනගත් පරිදි මේක ඇල්ගී ශාකයක් කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ නමුත් තාම මේ වෙනකන් ඒක මිනිසුන්ට අහිත කරයි කියලා ඔවුන් ප්‍රකාශ කරලා නෑ ඒක කිසිදු එහෙම ගැටලුවක් තාම මේ වෙනතෙක් ප්‍රකාශ වෙන්නේ නෑ නමුත් අපි ඒ වාර්තාල සම්පූර්ණ ලැබුණාට පස්සේ සම්බන්ධයෙන් අදාළ අපේ ඉහළ නිලධාරීන් ගැහිම සීමක් කරලා බලලා ඒ අදාළ පියවර ගැනීමට කටයුතු කරනවා ඒත් එක්කම හැබැයි අපිට මහවැලි සීහා බී කලාපවල 60,000ක් පමණ වූ පවුල් සංඛ්‍යාවක් සිය දෛනික අවශ්‍යතා සඳහා මෙම ජලය භාවිත කරනවා ඊට අමතරව ගිරාදුරු කෝට්ටේ ඇතුළු යාබද නගර කිහිපයකට නල ජලය සැපීමට යොදාගන්නේද මෙම කොළපැ ඇති ජලයයි උලිටිය රත්කිඳ නියුන් ජලාසෙන් තමයි බී කලාපේ සහ සී කලාපේ ගොවිතැන් කටයුතු කරන්නේ පානීය ජලය හැටියට පාවිච්චි කරන්නේ මෙම නියුන් ජලාස දෙකේ ජලය තමයි මෙම ජලාශයේ සාම්පල පරීක්ෂා කළ ජල සම්පාදන මණ්ඩලය පවසා ඇත්තේ එහි පොස්පෙට් සාන්ද්‍රණය ඉහළ ගොස් ඇති බවයි ජලාශය බාර කාර්යම් නිලධාරිතුමා නම් දැනුම් දුන්නා ජල සම්පද මණ්ඩලය වෙත යොමු කළපු ජල සාම්පල්වල පොස්පෙට් සාන්ද්‍රණය බීමට නුසුදුසු තත්ත්වයක ඉහළම අගයක් තියෙනවා මේ වන විට මතුව තිබෙන්නේ මෙම කොළපැති ජලය වනසතුන්ද ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් අහංසයෝ දියකාවෝ එතකොට වෙනත් සත්තු ඒ ඔක්කොම ටික මේ වැවෙන් තමයි වතුර බිව්වේ දැන් ඒ සතෙක්වත් අපිට පේන්න මත්තම එකවත් පේන්න නැහැ දීවරයන්ට ජීවත් වෙන්නවත් හැකියාවක් නැහැ මාළු කිලෝ 1යි 2යි අහුවෙන්නේ ඒ වගේම තමයි දැන් මේ වැවේ වනසතුන් ඇවිල්ලා ඉස්සර වතුර බිව්වා මේ වැවෙන් දැන් ඒ වතුරවත් මේ වැවේ වතුර බොන්න බෑ මේ වනසතෙකුටවත් නමුත් අද දිනේ අප ලබාගත් මෙම දර්ශනවලට අනුව ජලාශය කොළපැති ජලය තවමත් ජනතාව භාවිතා කරනවා ජල සම්පල වාර්තා ලිඛිතව තමයි ලැබුණේ නෑ නමුත් අපි ඔවුන්ගේ දුරකථන මාර්ගයෙන් දැනගත් පරිදි මේක ඇල්ගී ශාකයක් කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ නමුත් තාම මේ වෙනකන් ඒක මිනිසුන්ට අහිත කරයි කියලා ඔවුන් ප්‍රකාශ කරලා නෑ ඒක කිසිදු එහෙම ගැටලුවක් තාම මේ වෙනතෙක් ප්‍රකාශ වෙන්නේ නෑ නමුත් අපි ඒ වාර්තාවල සම්පූර්ණ ලැබුණාට පස්සේ සම්බන්ධයෙන් අදාළ අපේ ඉහළ නිලධාරීන් ගැහිම සීමක් කරලා බලලා ඒ අදාළ පියවර ගැනීමට කටයුතු කරනවා ඒත් එක්කම හැබැයි අපිට किसे नमूद प्रदेशवासीन पवसन्नी तमंट में संबंधे निसिपिलियमक अवश्य बवाई කල්පිටියේ මුහුදු තීරයේ මේ දිනවල අසිරිමත් දර්ශනයක් දැකගත හැකි. එම අසිරිය දැක බලා ගැනීම සඳහා කල්පිටියේ වැද ඇදෙන සංචාරකයන්ද ඉහළ යමින් පවතින බව වාර්තා වනවා. කල්පිටියේ මුහුදු තීරයේ නාවික සැතපුම් 5ක් 10ක් අතර දුරක් ගිය විට මේ දිනවල රංචු වශයෙන් ගැවසෙන ඩොල්ෆින් මසුන් දැකිය හැකි. සෑම වසරකම මේ සමයේ කල්පිටියේ මුහුදු තීරයේ ඩොල්ෆින් මසුන් මෙන්ම තල් මසුන්ද රංචු ලෙස පැමිණෙනවා. පසුගියදා නීති විරෝධී ලයිලා දැල් හේතුවෙන් ඩොල්ෆින් විශාල සංඛ්‍යාවක් විනාශ වූ බවද වාර්තා වුණා. කෙසේ නමුත් මේ දිනවල කල්පිටියේ කන්ද කුලිය මුහුදු තීරයට සංචාරකයන් පැමිණින්නේ ඩොල්ෆින් මසුන් නැරඹීම සඳහායි. එහිදී මගී ප්‍රවාහන බෝට්ටුවක් සඳහා රුපියල් දසදහසක මුදලක් අය කරන බව අප වාර්තාකරු පැවසුවා. එක් බෝට්ටුවක ගමන් කළ හැකි 6 දිනකට පමණයි. මේ වන විට කල්පිටිය සංචාරක කලාපයේ මගී ප්‍රවාහන බෝට්ටු 35ක් පමණ ක්‍රියාත්මක වනවා. ඩොල්ෆින් සහ කොරල් පර නැරඹීමෙන් පැමිණෙන දේශීය සංචාරකයෙකුගෙන් රුපියල් 20ක මුදලක් සහ විදේශිකයෙකුගෙන් රුපියල් 1200ක මුදලක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අය කර ගන්නා බවද සඳහන්. දැන් තවත් දේශීය පුවත් කීපයක් සමගින් රට වටා හිරෝ. ශ්‍රීලංකා පාවා නිපියම් කරුවන්ගේ සංගමය හා කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍යාංශයේ එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන පාවාන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනයේ දක්ෂතා දැක්වුවන්ට සම්මාන පිරිනැමීම සිදු කරුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින්. අබලන් වූ පැල්මඩුල්ල කෝවිල්වත්ත ප්‍රවේශ මාර්ගයේ ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා. කළුතර බෝධි ආසන්නයේ කළුගුණට වැටී සිටි කාන්තාවක් අද දහවල් ප්‍රදේශවාසීන් ගොඩටගෙන කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂය පත්ව තිබෙනවා. මස්කලියේ සිට නවුඩ් දක්වා ධාවනය වූ වෑන් රථයක් අඩි 25ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් කුඩා ළමයින් තිදෙනෙකු ඇතුළු 12 දෙනෙකු තුවාල ලබා දික්කොය දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා. නුවරළිය දිස්ත්‍රික්කයේ මෙවර ශිෂ්‍යත්වයේ සමත් වූ සිංහල දෙමළ මාධ්‍යයෙන් ඉගෙනු ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 800කට පාසල් උපකරණ බෙදා දීමේ උත්සවයක් අද නුවරළිය නගර ශාලාවේ පැවැත්ුණේ ජාතික වතු කම්කරු සංගමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පී දිගම්බර මහතාගේ ප්‍රධානත්වයෙන්. ලබන නොවැම්බර් මාසදී මෙරටදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා මහතා අද රාත්‍රියේ දිවිනට පැමිණීමට නියමිතයි.
අම්බලංගොඩ සීනිකුඩ ප්‍රදේශවාසීන් දක්ෂිණ දිවිගී මාර්ගයේ පිවිසෙන කුරුඳුගහතැම්ම ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් අද විරෝධතාවක නිරත වුණා. ඒ සීනිකුඩ මන්සන්දියේ සිට එම ගම්මානයට වැටී ඇති මාර්ගය ප්‍රසංස්කරණය නොකිරීමට විරෝධය පළ කරමින් න්‍යාෂ්ටික මෙහෙයුම් පිළිබඳ අනිසි බලපෑම් තිබෙනතුරු ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට තමන් සූදානම් නැතයි ඉරාන ජනාධිපති මොහමඩ් අහමදිනෙජාඩ් පැවසුවා. ඔහු මෙම ප්‍රකාශය සිදු කළේ ඉරානයේ ඉස්ලාමීය විප්ලවයට වසර 34ක් සම්පූර්ණ වීම සමරමින් ටෙහෙරාන් නුවර පැවති ජන හමුවකදී. ඉරාන න්‍යාෂ්ටික මෙහෙයුම් විවේචනය කරන සිය සතුරන් සමග ඒ පිළිබඳව සුහදව සාකච්ඡා කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව ඉරාන ජනාධිපති මොහමඩ් අහමදිනෙජාඩ් පැවසුවා. පසුගියදා අදාළ න්‍යෂ්ටික මෙහෙයුම් පිළිබඳව සුහදව සාකච්ඡා කිරීමට ඇමරිකාව කළ යෝජනාව ඉරාන ආධ්‍යාත්මික නායක අලි කමෙනි ප්‍රතික්ෂේප කළේ මීට දින දෙකකට පෙරයි. ඉරානයේ සිදුවන න්‍යෂ්ටික අත්හදා බැලීම් පිළිබඳ විදේශ රටවල් සමග සාකච්ඡා කිරීමට හෝ නොකිරීමට අවසර දිය හැක්කේ ඉරානයේ ආධ්‍යාත්මික නායකයාටයි. පේරු රාජ්‍යයට බලපෑ ඇති ගංවතුර තත්ත්වයේ හේතුවෙන් 6 දිනක ජීවිතක්ෂයට පත් වුණා. ඉන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ අරකු විපා නගරයට වන අතර දහස් ගණනක පිරිසක් මේ වන විට අවතැන්ව සිටිනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ගංවතුර හේතුවෙන් වාහන හා නිවෙස් තුල සිර වී සිටින පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි. Hero Sports Corner. ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන්නට ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් අද සමත් වුණා. ඒ සුපර් 6 වටේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත් තරගයේ කඩලු 9කින් ජය ගනිමින්. ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර මෙම තරගය පැවැත්ුණේ ඉන්දියාවේ මුම්බායිදී. කාසිය වාසී දින ඔස්ට්‍රේලියාව පළමුව පන්දු යැවීම තෝරාගත්තා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු අර 45යි පන්දු 2කදී සියල්ලන් දෙවි රැස් කළේ ලකුණු 131ක් පමණයි. දීපිකා රසාංගිකා ලකුණු 43ක් ලබා ගත්තා. දිලානි මනෝදර ලකුණු 21යි. ශ්‍රී ලංකා ඉනිම වෙනසු එරින් ඔස්බෝන් සිය පන්දු වාර 10 අවසන් කළේ ලකුණු 9ක් තුල කඩලු 3ක් දවා ගනිමින්. ඊට අමතරව ෂුට්සා ස්ටාලේක කඩලු 2 බැගින් බිඳ හෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්ට්‍රෙන් ක්‍රීඩිකාවන් පන්දු වාර 22යි පන්දු 2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවි ලකුණු 132ක් ලබාගෙන තරගය ජයගත්තා. මෙග්ලනින් ලකුණු 37යි. අග්‍ර ඉනිම ක්‍රීඩා කළ රෂෙල් හේන්ස් නොදෙවි ලකුණු 71ක් ලබා ගත්තා. ඇගේ ඉනිම 4.5 9කින් සහ 6.5 2කින් වර්ණවත් වුණා. ජෙස් කැමරන් නොදෙවි ලකුණු 22යි. ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලැබූ 8 වන අවස්ථාව මෙයයි. Hero Sports Corner. දිනු රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ මින්නිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත්ත දැන ගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරය දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. සුබ රාත්‍රියක්.